අවයවබද්ධ කිරීමේ විශේෂඥවරයෙක් වශයෙන් අපි අවයවබද්ධ කිරීම ගැන පොඩ්ඩක් කතා කරොත් ලංකාවේ අවයවබද්ධ කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම සිදු කරන්නේ වකුගඩු බද්ධ කිරීම. අපි දිය වැඩියාව නිසා රුධිර පීඩනය නිසා සහ නොයෙක් අපි නොදන්න හේතු ගොඩක් නිසා සමහර කට්ටියගේ අවයව අක්‍රමතාව වෙනවා. ඒතර විශේෂයෙන්ම වකුගඩු අක්‍රමතාවයක් ඇති වුණොත් ඒ සම්බන්ධයෙන් මුලින්ම ලේකාන්දු පිරිසුදු කිරීමක් වගේ දෙයක් කරන්න සිදු වෙනවා. සමහරලාට ඊට වඩා හොඳ ක්‍රමයක් තමයි නැත්නම් ඔබගේ ජීවන රටාව වැඩිම කරන ක්‍රමයක් තමයි අවයව බද්ධ කිරීම. ඒතකොට මේ සම්බන්ධයෙන් අපි මේ ට්‍රාන්ස්ප්ලැන්ටේෂන් එකක් කරන්න ගියාම රුධිර වාහිනිය සහ අවයව බද්ධ කිරීම විශේෂඥවරයෙක් වශයෙන් අපි සහභාගී වෙනවා. එහිදී ඔබ බලන ඔබගේ වකුගඩු විශේෂඥවරයා නැත්නම් නෙෆ්‍රොලොජිස්ට් සම්බන්ධ ඔබට ඒ විස්තර කරයි. ඔහු තීරණය කරොත් වකුගඩු ක්‍රියාකාරීත්වය අඩපණලා තිනවා. ඒ සම්බන්ධයෙන් රුධිර කාන්දු පිරහණයක් සිදු කරන්න අවශ්‍යයි නැත්නම් ඩයාලිසිස් කිරීමක් අවශ්‍යයි. එහිදී අපි රුධිර වාහිනිය දෙකක් එකට සම්බන්ධ කර ෆිස්තුලාවක් කියන දේ හදලා දෙනවා. ඒක හිරිබට්ටලා කරන ක්‍රමයක්. ඒක ඉතාමත්ම සාර්ථක සහ වැඩි අකර්මණ්‍ය නැති ප්‍රතිශල්‍ය කර්මයක්. එහිදී අපි රුධිර වාහිනිය සම්බන්ධයෙන් ඔබට ඩයාලිසිස් සඳහා යොමු කරන අවස්ථාවක් ලබා දෙනවා. ඉතින් එහාට අවය බද්ධ කිරීමේදී අපි කිඩ්නි ට්‍රාන්ස්ප්ලැන්ටේෂන් කියන සර්ජරියක් සිදු කරනවා. එහිදී වෙන පුද්ගලයෙකුගේ වකුගඩුවක් අවශ්‍යයි. එහෙම වකුගඩුවක් සොයාගත්තන් පසුව අපි ඒ වකුගඩුව එම පුද්ගලයාගෙන් එක ඉවත් කර ඔබගේ ශරීරයට අපි ඒක බද්ධ කිරීමක් කරලා දෙනවා. ඒ දේ කිරීමෙන් පසුව ඔබට හැකිදාක් දුරට ඔබගේ හරණ ජීවන රටාවට සහභාගී වෙන්න පුළුවන්. එම නිසා දීවැඩියාව හෝ රුධිර පීඩනය නැත්නම් මොහක් කර හේතුවක් හින්දා ඔබගේ වකුගඩු අකර්මණ තත්ත්වයට පත් වී සිටිනා නම් ඔබගේ වෛද්‍යවරයා හමු වී ෆිස්තුලාවක් සම්බන්ධයෙන් හදීමට හෝ අවයව බද්ධ කිරීම ගැන පොඩ්ඩක් විමසා බලන්න.